රොෂාන් සීඩී යද්දි ශම්මි ජනාධිපති කාර්යාලයට ගියේ මොකටද? පොහොට්ටු පිරිසක් අයවැය ඡන්දය වර්ජනය කරන සූදානමක. The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. රොෂාන් සීඩී යද්දි ශම්මි ජනාධිපති කාර්යාලයට ගියේ මොකටද? ක්‍රීඩා ඇමති රොෂාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගැටුම නයිමුගටි තැනට වැටිලා තියෙන්නේ. දන්න කියන හැම විදිහටම මරා ගන්නවා. තව අතින් පයින් විතරයි ගහගත්තේ නැත්තේ. ඉතින් කොහේ ක්‍රිකට් අර්බුදේ විසඳන්නද? ඔන්න ඊයේ, ඒ කියන්නේ 13 වෙනිදා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැමිණිල්ලක් දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා. ඒ තමන්ට එල්ල වෙලා තියෙනවා කියන ජීවිත තර්ජන ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒකම ලියකියවිලි ෆයිල් මිටි තොගයක් අරගෙන ගිහිල්ලා රොෂාන් ඇමතිතුමා එතුමාට ජනාධිපති කාර්යාලයේ උදවියකින් එල්ල වෙලා තියෙන ජීවිත තර්ජන ගැන කියවගෙන කියවගෙන ගිහිල්ලා ඊට පස්සේ ක්‍රිකට් ආයතනයේ වංචා දෝෂණ ගැන එක දිගට කියවගෙන කියවගෙන ගිහිල්ලා ඊට පස්සේ දිගට හරහට විගණන වාර්තා ෆයිල් අදින්න ගත්තලු. පැමිණිල්ල සටහන් කරගන්න ආපු නිලධාරීතුමා ෆුල් කන්ෆියුස්ඩ්ලු. ඇමතිතුමා ෆුල් ස්ටොප් නැතුව ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී වගේ හයියෙන් හයියෙන් කියාගෙන කියාගෙන යනවලු. නිලධාරී මහත්මයා ටයිප් කිරිල්ල පොඩ්ඩකට නවත්තලා "සර්, මේ පැමිණිල්ල ලියාගෙන ඉන්න බෑද?" එතකොට සර්ටත් ලේසි අපටත් ලේසි. එනකොට නීතිඥ මහත්තයෙකුත් එක්ක ඉන්න කියලා. අර සීඩී නිලධාරී මහත්තයා කියලාලු. ඇමතිතුමා හෙට එන්නම් කියලා එන්න ඇවිල්ලා. ඔන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්න පටන් ගන්නා. ක්‍රිකට් සම්බන්ධයෙන් සහ තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි බවත් ඉදිරියේදී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවටත් අමාත්‍යතුමා කියලා තිබුණා. ක්‍රීඩා ඇමතිතුමා ඔය විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රස්තිය අදු වෙන අතරේ ඔන්න ශම්මි සිල්වා තඩි වාහනයකින් ජනාධිපති කාර්යාලයට සේන්දු වෙලා ජනාධිපති කාර්යාලයෙන් ලැබුණ මැසේජ් එකකට තමයි ගිහින් තිබුණේ. සුපිරි වණ්ඩියෙන් බහිනකොටම ජනාධිපති කාර්යාලයේ සිකියුරිටි එකේ දෙතුන් දෙනෙක් ළඟටම ඇවිත් පිළි අරන් ෆුල් භක්තියලු. මේක සේරමල අල්ලලා ජාත්‍යන්තරෙත් අල්ලලා කියලා ඇමති රොෂාන් කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒ කතා මොනවා වුණත් ශම්මි සිල්වා එහෙම ගිහින් තිබුණේ ක්‍රිකට් සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටුවෙන් ලැබුණු කැඳවීමකට. පාර්ලිමේන්තු පනතක් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටී චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරාලු. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට පසුගිය නොවැම්බර් 6 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනවා. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනුකමිටුවේ සෙසු සමාජිකයන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම තමයි මේ කැබිනට් අනුකමිටුවේ වගකීම. කමිටු සමාජිකින් සෑහෙන වෙලාවක් ශම්මිත් එක්ක චැට් එක දාගෙන ඉඳලා තියෙනවා. ආරංචි විදියට මීට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙත් එක්ක ගනුදෙනු කරන්නේ ක්‍රීඩා ඇමති නෙවෙයි ඔය කමිටුව. ඒ ශම්මි සිල්වා හරහා. ඒ කියන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහව සයිඩ් ලයින් කරලා. ඒ ආරංචි වල හැටියට අලුත් ක්‍රීඩා පනත හදන වැඩෙනුත් ක්‍රීඩා ඇමති හලලා. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව ඔය පළ නොකිය පලා බෙදිල්ල පටන් ගත්තා විතරලු. යොනයක කොරහත් බිඳගෙන යයි කියලා බයට දැන් තියාම යන තැනට කිච කරලම යවන්නලු හදන්නේ. ඒ ආරංචි වල හැටියට ඊ අයවැයනුත් ගේමක් දීලා මහවැලියේ ABC කලාපවල ඉඩම් අයිතිය සද්දයක් නැතුව ජනාධිපති යටතට ගන්නලු යන්නේ. ඔය විදිහට ගියාම හෙට අනිද්දාට රොෂාන්ට ඉතුරු වෙන්නේ වාරි මාර්ග විතරලු. රනිල්ට ගැහුවොත් එලව එලව පලිගන්නවා කියලා සජිත්ලා කියන කතාව යම් ඇත්තකුත් තියෙන පාටයි. ඔය කැපිලිකෙට්ලි පටන් ගත්ත විතරලු. එලවන් නැතුව ඇතුලේ තියාගෙන විහිළුකාරයෙක් කරමු කියලාලු සමහරු ජනාධිපති වික්‍රමසිංහට යෝජනා කළා කියන්නේ. ඉතින් මෙහෙම වස දෙන්න හදන කට්ටියත් එක්ක ඇමතිකමක් බෙදාගෙන කොච්චර දවසක් අල්ලගෙන ඉන්න කියලාද? හෙටනිද වෙනකොට ඇමතිකම දමල ගහලා සජිත් ළඟටම යයි කියලාලු ජනාධිපති කාර්යාලයේ සමහරු ගණන් හදලා තියෙන්නේ. රොෂාන් රණසිංහ ඇමතිකමෙන් ඉල්ල අස්වේ ශම්මි පිළට දිනුම කියලා ඔන්න දැන් තියාම නිවුස් ප්ලාන්ට් වෙන්නත් පටන් අරන්. ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මෙම සතියේදී සිය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වීමට හෝ ධුරෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව ප්‍රසිද්ධ ඉංග්‍රීසි පත්තරයකුත් කියනවා. තමන් අමාත්‍ය ධුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව මීට පෙර රොෂාන් රණසිංහ මාධ්‍යවලට කියලා තිබුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අත්විටුවමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වූ මත ගැටුම් ආරම්භ වෙච්ච වෙලාවේ ඇමති රොෂාන් රණසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔය ඉංග්‍රීසි පත්තරේ වාර්තා කරලා තියෙනවා. රොෂාන් කල්ලල් බලා ඔලුවෙන් ගේම ගැහුවොත් ගොඩ නැත්තම් තවත් ජෝකර් කෙනෙක් වෙන්න නියමිතයි.
ඉතින් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු. පොහොට්ටු පිරිසක් අයවැය ඡන්දය වර්ජනය කරන සූදානමක ආණ්ඩුවෙන් ඇමතිකම් බලාපොරොත්තු වෙලා හිටියත් ඒව නොලැබුණු පොහොට්ටුවේ හිටපු ඇමති කට්ටියක් අයවැය ඡන්දේ මගහරින්න කතාබහක් කරගෙන යන බවක් දැනගන්න තියෙනවා. දැනට ආරංචි විදියට අමාත්‍යාංශ පහක ඡන්දවලදී මේ අය නැවෙත් ඉන්න පුළුවන්ලු. ඒක නවත්ත ගන්න සමහර බලවත් උදවිය උත්සාහ කරන නමුත් තවමත් ඒ උත්සාහය හර ගිහිලා නැල්ලු. අලුත් වාහන බලපත්‍ර ඊළඟ ආණ්ඩුවේ ඇමතිකම් වගේ නොඑක් කැරට්ටල මේ අය වෙනුවෙන් සූදානම් කරලා කියලාත් ආරංචි. මේ කණ්ඩායමට නායකත්වය දෙන පොහොට්ටු ප්‍රබලව 3 දෙනෙක් ඉන්නවලු. ඒ අය රජරට සහ උඩරට දිස්ත්‍රික්ක නියෝජනය කරන අයලු. හැබැයි කළුතර සහ කුරුණෑගල පැත්තෙන් ආපු ඇමතිකම් නොමැති ප්‍රබලව දෙන්න නම් කියන්නේ අපි පක්ෂය කියන දේ මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලාලු. මේ කණ්ඩායම් දෙකට අමතරව ඉන්න 3 වෙනි කණ්ඩායම කියන්නේ රජයට දැඩි කොන්දේසි දාලා සහාය දෙමු කියලාලු. ඉතින් මේ ගැන ඉදිරි දින දෙක තුනේ අන්තිම තීන්දුවක් ගන්න නියමිත බවයි තතු දත්ත අය කියන්නේ. ඒ කියන්නේ වික්‍රමසිංහ ජනාධිපති 2024ට ගෙනාපු අයවැය සම්මත කරගන්න එකත් ගේමක් වෙයි කියන එකද? ඒකෙ ඉතින් මේ අයවැය විවාදයේ අවසානය තමයි බලන්න වෙන්නේ. ඊටත් කලින් තවත් හොඳ සෙල්ලම් වියයි. එහෙනම් අදට ඔච්චරයි.